මේ අපි සාධාරණය කරන කරනවා. එහෙනම් අපිට විශ්වාස කරන්න පුළුවන්ද මේ කියන තත්ත්වයක් එක්ක මෙයාලට බලය දුන්නොත් ගමේ ඉන්න මුදලාලි එහෙම නැත්නම් යමක්කමක් තියෙන මිනිහා, වාහනයක් තියෙන මිනිහා, ගෙයක් දොරක් තියෙන මිනිහා, වතු ඉඩකඩම් තියෙන මිනිහාට දැන් ගමේ ඉන්න දේශපාලන කරන ජේ.පී. නායකයා එයත් එක තරහ නම් මේ ඡන්දේ විරිච්ච දාසේ කියන කිදිතියයි. ඉතින් ගමේ ඉන්න අයට දේශපාලන වශයෙන් අධිකරණ බලයක් දෙනවා කියන්නේ මොකද්ද කියලා අපි අහනවා. ඒක විශාල භයානක තත්ත්වයක්. ඉතින් මේ රටේ ඉතිහාසය, මෙයාලගේ ඉතිහාසය අපි දන්නවා. ඒ නිසා අපි අහනවා ලාල්කාන්ත මේ කියන්නේ මේ ජනතා විමුක්තිපුරමනේ ඉතිහාසයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වයද? එහෙම නැත්නම් ඊළඟට එයාලා ක්‍රියාත්මක කරන්න තමන්ගේ පාක්ෂිකයා දිරිගන්වන්න, පාක්ෂිකයා මේ සම්බන්ධයෙන් පොළොමව ගන්න කරන කතාවක්ද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. අපි රටේ ජනතාවට කියනවා මේවා ගැන හොඳට හිතන්න, මේ අපි වෙනසක් බලාපොරොත්තු වෙන කියලා එන කණ්ඩායම කරන වෙනස මේකද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. මොහොත දිනා අහන්න. දැන් ඩයිනාමික් ගවර්නමන්ට් මන්ත්‍රී මේ එබරියගේ මන්ත්‍රී තුරේ සම්බන්ධව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් ඔබතුමාලගේ ලයිස්වේ තුරක් පාඩුවා. කාට දෙන්නේ අවස්ථාව? මෙහෙමයි. දැන් මට මම මොකද මේ වෙලාවේ කියන්න බෑ. දැන් අද නෑ. මට ඇලර්ට් එක ආවා මන්ත්‍රීකම අවශ්‍ය වුණා කියලා. නෑ. පැහැදිලි වෙන්න. මට ඇලර්ට් එකක් ආවා දැන් මගේ දුරකථනයේට ඩයනා මන්ත්‍රීතුමියගේ මන්ත්‍රීකම අවශ්‍යයි කියලා ශේෂ සාධිකෙන් තීන්දුව. එතකොට දැන් පැහැදිලිනේ. එතකොට මේ ඇලර්ට් එකේ ඉන්නේ එයාගේ තීන්දුව දීලානේ. එතකොට අපේ පක්ෂේ තියෙනවා ක්‍රියා වැඩපිළිවෙලක්. අපේ පක්ෂේ තියෙනවා පක්ෂ නායකතුමා ඉන්නවා, කෘත්‍යක අධිකාරි මණ්ඩලයක් තියෙනවා, කළමනාකාරීත්ව මණ්ඩලයක් තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා මේ සඳහා සුදුසුම් පූජ්‍යලයා අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරක් අහිමි වෙලා තියෙන්නේ. දිස්ත්‍රික්ක මන්ත්‍රීකමක් අහිමි වුණා නම් අපිට තියෙන්නේ ලැයිස්තු ඊළඟ එක්කන දාන්නනේ. නමුත් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරක් අහිමි වෙලා තියෙන නිසා සාකච්ඡා කරලා සුදුසුම පූජ්‍යලයා අනිවාර්යයෙන්ම වැඩි කල් යන්නේ නැතුව ඉතාමත් කඩිනමින් නම් කරනවා. ඒක දෙකක් නෑ. ඒක නම් කරනවා. දැන් ඡන්දේ දිනලා හිටපු මුජිබුර් රහමාන් මන්ත්‍රීවරයාත් මේ ඔබතුමාලා වෙන තමයි මේ තමන්ගේ මන්ත්‍රීතුරේ උකසට තියලා එළියට ආවේ. ඒ එතුමා සුදුසුසෙක් නෑ කියන්නේ අපි. ඉතින් නමුත් ඒක තීන්දුව මට කියන්න බෑනේ. ඒ තීන්දුව ප්‍රකාශ කරන්න අපි පක්ෂේ සාකච්ඡා කළා. නායකතුමා, කෘත්‍ය අධිකාරි මණ්ඩලේ, කළමනාකාරී මණ්ඩලේ සාකච්ඡා කළා. මේ අනිවාර්යම කියයි වැඩි කල්යන එකක් නැහැ. ඔයාලට ඊළඟ හෙට නැත්නම් අනිද්දා තියෙන මාධ්‍ය සාකච්ඡාවේ දැනගන්න පුළුවන්ගේ කවුද අපි නම් කරන මන්ත්‍රීතුමා කියලා. බොහොම ස්තුතියි. නෑ ඉතින් සාකච්ඡා කරන්න එපා. තනි දින්දුවක් දෙන්න බෑනේ. දැනුවත් යුතුම ගැන මොකද හිතෙන්නේ? නෑ මට නම් මොකද හිතෙන්නේ නැහැ. බොහොම ස්තුතියි.